පසුගියදා රටපුරා ආන්දෝලනයක් ඇති කළ විද්වතුන්ගේ නිර්වචනයට බඳුන් වූ වඳ පෙත්ත පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් අද දහවල් කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදී සිදු කෙරුණා. වෛද්‍යවරුන් පිරිසකගෙන් යුත් මණ්ඩලයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙහිදී අදහස් පළ කර තිබුණ අතර ඔවුන් එහිදී තහවුරු කර ප්‍රකාශ කර සිටියේ ජන කණ්ඩායමක හෝ ජන වර්ගයක සරු බවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතරම එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නොමැති බවයි. අපි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු පිරිසක් වෙමු. ආහාර සමග වඳපෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජය තුළ ඇතිව තිබෙන හේයින් ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක් බව අපි සිතමු. මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති අසත්‍ය ප්‍රකාශයක් බව අපි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. ඖෂධ පෙති කුඩු හෝ එන්නත් මගින් කණ්ඩායමක් හෝ ජනවර්ගයක් වඳ බවට පත් කිරීම කිසිසේත් කළ නොහැකි බවද අවධාරණය කරමු. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සරු බවට එනම් දරු ගැබක් පිහිටීමට බලපාන කරුණු රාශියක් තිබේ. පුරුෂයෙකුගේ සරු බව සඳහා ඔහුගේ ශුක්‍රාණුවල නිසි ව්‍යූහය හා ක්‍රියාකාරීත්වය මෙන්ම ප්‍රශස්ත සංඛ්‍යාවෙන් ශුක්‍රතරලයේ තිබීම අත්‍යවශ්‍ය වේ. මේවායින් තරමක හෝ අඩුවක් ඇති අවස්ථාවක පුරුෂයෙකු හට කාන්තාවක් ගැබ් ගැන්වීමට ඇති හැකියාව අඩුවේ. මෙය මද සරු බව යනුවෙන් හඳුන්වනු ලබන අතර කලාතුරකින් ඒ දරුඵල නොමැති එනම් වඳ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි. මෙවැනි කරුණු ස්ත්‍රියකගේ සරු බවටද බලපායි. දැනට පාවිච්චිය සඳහා ඇති සියලු උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සඳහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව වැළැක්වීම පමණි. පුරුෂයෙකුගේ තාවකාලික වඳ බවක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත. ඇතම් රෝගවලට දීර්ඝකාලීනව භාවිතා කරන ඖෂධ හේතුවෙන් මදසරු බව ඇතිවීමට ඉඩක් තිබුණද එම ඖෂධ තනි මාත්‍රාවක් හෝ මාත්‍රා කිහිපයක් පාවිච්චයෙන් එවන් තත්ත්වයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැත. ඖෂධ මගින් ඇතිවන වදසරුභාවය එම ඖෂධ භාවිතය නැවැත්වූ විට යථා තත්ත්වයට පත්වේ. මේ ඖෂධ ලබා ගැනීම සඳහා ලියාපදිංචි බටහිර වෛද්‍යවරුගෙන් බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. සැකවින්ම කීවොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරු බවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නොමැති බවද අපි අවධාරණය කර සිටිමු.